ඉදිරිවීර මැතිතුමාගෙන් අවසරයි පැමිණ සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. ඉතා කෙටියෙන් මම ඇත්තටම හිතුනේ මේ පොත පොඩක් මං කියවුවහම මේ පොතත් එක්ක මගේ නැගෙනහිර තිබුණු අත්දැකීම් ගැන කතා කරොත් හොඳයි කියලා. මොකද අපි දන්නවා අපේ රටේ බරපතල ලෙස මේ බෙදුම්වාදී ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් ඒක මහ පොළොවේ නැගෙනහිර පළාතේ මිනිස්සුන්ගේ තුල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි ඉස්සෙල්ලාම හඳුනාගෙන මේක දේශපාලනිකව සහ සම්පූර්ණයෙන්ම ඩයස්පෝරාව මත දේශපාලනිකව ඉතාමත්ම තදබල ලෙස මේ ස්ථාපිත කරන්න හදන. ඒ නිසා අපි දැනගන්න මේක හරියට දැනගත්තොත් අපිට පුළුවන් අපි කාටද කොහා කොතෙන්ද ඉලක්ක ගතකොට අපි මේ ප්‍රශ්නෙට විසඳුම සොයන්නේ කියලා. එකක් දේශපාලන භූමිකාව තුළ, ඊළඟ එක තමයි අපේ ඩයස්පෝරාව හරහා. ඉතින් ඩයස්පෝරාවට හරහා මේ ඩයස්පෝරාව ඒගොල්ලන්ට රටක් නැහැ මුළු ලෝකයේම. ඔය පොතේ කියන හැටියට මුළු ලෝකයේ පුරාම 10%ක් දෙමළ ජනතාව ඉන්න රටවලුත් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ඒ රටවල් වල ඒගොල්ලන්ට අවශ්‍ය නිජ භූමිය හදාගන්නට බෑ. ඒගොල්ලන්ට ඒගොල්ලොන්ගේ අඩුම ගන්න ඒගොල්ලන්ගේ ඉන්දියාවේවත් ඒක හදාගන්න බෑ. ඉතින් මේ රට තුළ ඒක නිර්මාණය කරගන්න හදනවා. ඒකට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ඩයස්පෝරාව ඉලක්ක කරගෙන මේ ප්‍රශ්නයට අපි මුල් බැස්සොත් අපිට ඊට වඩා හොඳින් විසඳුම් හොයන්නට පුළුවන්. හැබැයි අපේ මේ මැතිතුමා කතා කරා වගේ මේ කිව්වා වගේ දැන් ඊළඟ දේශපාලනයේදී මේක ඉතින් බොහොම බරපතල තත්ත්වයේ දේශ ඒ මහබැතිවරණයෙන් පස්සේ මේක බොහොම බරපතල තැනකට ගෙනියනවා. අපි සියලු දෙනාම එකතුව මේක බොහොම බරපතල තැනකට ගෙනියනවා. මොකද ගිය පාර රටේ ඒකීයභාවයේ වෙනුවෙන් පෙනී සිටපු සියලුම දෙනා වගේ අපිට පේනවා දැන් රටේ ඒකීයභාවයේ පැත්තක තියන්න මේ දූෂිත දේශපාලනයෙන් රට බුද්දා ගන්න හෝ මොන හේතුවක් උඩ හෝ මාලිමාවට ඡන්දෙ දීලා. ඉතින් රටේ ඒකීයභාවයේ වෙනුවෙන් පෙනී සිටපු ජනතාව අද රටේ ඒකීයභාවයේ වෙනුවෙන් නෙමෙයි පෙනී සිටින්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ කිසිම මේ සමතුලිතභාවයක් ඇති නොවන ආකාරයෙන්, මොකද අපිට ආරච්ච හැටියට මුස්ලිම් කොංග්‍රස් එකයි TNA එකයි ඒ පක්ෂ ටික ඔක්කොම වෙන වෙනම ඡන්ද ඉල්ලනවා. අන්තිමට අපි දන්නවා සමග ජන බලවේගයත් යම් කිසි බලවේගයක් වෙනවා පාර්ලිමේන්තු ඇතුළත. ඔය ටික එකතු වුණහම ඔක්කොම ඉන්නේ අන්තිමට රට බෙදා වෙන් කරන්න අවශ්‍ය තැන. ඉතින් ඒ වෙලාවේදී අඩුම ගානේ 10%ක්වත් ඉතුරු වෙන එකක් නැහැ. අපේ බෙල්ලන් තුලා මැතිතුමා කිව්වා වගේ අපිට පාර්ලිමේන්තුව ඇතුලේ 10%ක් ඉතුරුනොත් ලොකු දෙයක්. ඉතින් මම දන්නේ බෙල්ලන් තුලාම මැතිතුමා, මම ඇත්තටම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මේ අපි දන්නේ නැහැ මේකට අපි කොයි ආකාරයෙන්ද මුහුණ දෙන්න ඕනේ කියලා. ජනතාව දැනුවත් විය යුතුයි. නමුත් ජනතාව දැනුවත් වීමම මදි. ජනතාවට මේ වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. ඒක ඇති වෙන්න නම් මට නැගෙනහිර තිබිච්ච අත්දැකීම් හරහා මම දන්නවා අපිට ජනතාවගේ, සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නෙමේ උතුරු නැගෙනහිර ජනතාවගේ, සිංහල බෞද්ධ නොවන ජනතාවගේත් සහයෝගය ලබා ගත්තොත් බලවේගයක් වෙන්න පුළුවන්. මොකද මට සහයෝගය ලබා දුන්නේ මම පුරාවිද්‍යාස්ථානයක් ප්‍රතිසංස්කරණය කරා නම් ඔයගොලු විශ්වාස කරන්න මට වැඩිපුරම සහයෝගය ලබා දීලා තියෙනවා දෙමළ නිලධාරීන්. සිංහල නිලධාරීන් ටිකක් කම්මැලි, ඒගොල්ලන්ට කරන්න උවමනාවට වඩා. නමුත් දෙමළ නිලධාරීන්ට ඒ වැඩේ මට මතක් කර කර ඒ වගේ වැඩ කරලා තියෙනවා. මොකද අපිට ඇත්තටම පුරාවිද්‍යා අයිති නෑ, පළාත් සභාවට නෙමෙයි, ඒක මධ්‍යම රජයට අයිති විෂයක්. ඒ නිසා අපිට වෙන වෙන ක්‍රමවේදයන් හරහා තමයි පුරාවිද්‍යාවට එකතු ඇතුල් වෙන්න පුළුවන් වුණේ, ඔය සංචාරක වැඩ බල් කියලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට, බොහොම අවස්ථාවල් වලට අපිට එක උදාහරණයක්, එක පුරාවිද්‍යාස්ථානයක් මට මතක් වෙන පුරාවිද්‍යාස්ථානයක් ඇත්තටම මුස්ලිම් මිනිස්සෙක් ඒ ඉඩම් වගා කරගෙන ඒ ඉඩම් ටික අල්ලගෙන හිටේ. මේක පත්තරෙත් ගියා. මේක පුරාවිද්‍යා බව ස්ථානය බව දැනගත්තාම එයා ඒ ඉඩම් වලින් අයින් වුණා විතරක් නෙමෙයි, ලියලා එයාගේ තියෙන බලපත්‍රත් නැවත රජයට බාර දීලා ඒ එතන පොඩි පන්සලක් හැදුවා. ඒ පන්සලට වැඳුම් පුදුම් ඇයි, මොකද ගමම මුස්ලිම්, මේ නිසා ඇත්තටම ඒ පන්සල ආරක්ෂා කරන්න සිංහල මිනිස්සු හොයාගන්න බැරි වුණා. නමුත් හැමදාම පූජාව තියන්න මල් පූජා කරලා ඒ පන්සල අතු ගාලා පිරිසිදු කරන වැඩෙත් එයාම බාරගත්තා. ඉතින් කොයි වෙලේ ගියත් ඒ පන්සල බොහොම මුතුරුවල, ඒ පන්සල බොහොම ලස්සනට තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කට්ටියගේ සහයෝගය ලැබෙනවා. ඒගොල්ලොත් ඒ ගම්වල ඉන්න ඒ මහ පොළොවේ ජීවත් වෙන මිනිසුත් මේ බෙදුම්වාදයට විරුද්ධයි. අපි පෙන්නලා දුන්නොත් මේ බෙදුම්වාදය හරහා අපි කාගෙත් සාමය නැති වෙනවා කියන එක. සමගිය විතරක් නෙමෙයි,
රටවල් දෙකක් අතර බෝඩර් එකක් ඇති වෙච්ච ගම එතන ඉඳන් යුද්ධයක් ඇති වුණොත් අපි උදාහරණයකට පෙන්වුවොත් පෙන්නකොට ජනතාවට මේ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේට වෙලා තියෙන දේ කිසිම කෙනෙක් ඒ නිසා ඒකට ඒ නිජ භූමිය මහ පොළොවේ පැලවිච්ච එකක් නෙමෙයි දේශපාලඥයෝ පැල කරන්න තවම හදනවා නමුත් දේශපාලඥයෝගේ සහ විශාල බලවත් විශාල ලෙස බලවත් ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව පැල කරන්න හදන දෙයක්. ඉතින් අපි ඉස්සරහට සාකච්ඡා කරමු අපි කොහොමද මොනවද කරන්න ඕනේ කියලා. මමත් ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා සමා වෙන්නේ දිර්විර්වත් මට අද එන්න ඕන වුණා මේ ආරාධනාව ලැබුණාම බොහොම ස්තුති ආරාධනාවටත් මම මේ මම ඔබතුමාගේ කතාව චුට්ටක් ඉන්න අතරේ හපව යනවා. ඉතින් බොහොම ස්තුති අද මටත් ඔබව අමතන්නට අවස්ථාව ලබා දීමත් කියලා ස්තුතියි.